ඩොක්ටර් ඩොක්ටර් කෙනෙක් නේ ඩොක්ටර්. මන් ඩොක්ටර් කෙනෙක් තමයි. මම ඩොක්ටර් කෙනෙක් කියලා නේද? ඇයි උඹ ඩොක්ටර් කෙනෙක් නෙමෙයිද? උඹ කියලා කිව්වද? ඔබ ඔබ. නේ උඹ කියලා ඇහුණානේ. ඔය කොණ්ඩේට බයන්න අම බයන්න වෙනවා ඒකක් තියෙනකොට. ඔය කොහොමද මන් ඩොක්ටර් කෙනා? ඔය ඩොක්ටර් කෙනෙක් තමයි. හරි කොහොමද ඩොක්ටර් කෙනෙක් දන්නේ? ඇයි යකෝ එන ලාවක් අරෙල්ලන් ඉන්නේ? ඕක මොකෝ ත්‍රිවිල් රතරිය දුරෝ දාගෙන ඉස්කෝලේ ගුරුවරු දාගෙන ඕක දාන්නේ ඩොක්ටර් කෙනෙක්. හරි 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 දැන් මොකද්ද? ඔයා මානසික ඔය ලෙඩ්ඩුන්ට බේත් කරන ඩොක්ටර් කෙනෙක්. ඔයා ඒකක් දන්නවද? ඒ කොහොමද දන්නේ? මම මානසික වෛද්‍යවරු නෑ. කොණ්ඩෙන් හිතුවේ. කොණ්ඩෙන්? කොණ්ඩෙන් හිතුවේ. මන් වන්ට කියන්නේ ඔයා කවුද? ඔයා මොකද්ද විස්තරය කියන්නේ? බලට මේ දවස්වල මාර චාන්ස් නේ. උඹ කිව්වා? ඔබ කොණ්ඩේ. බාගෙට වාගයක් පිස්සුනේ අම්මේ කල්ල මරේ නේ. අපි දැකලා තියෙනවා නිතරම බැග්ගෝ පැත්තේ එනවා. සල්ලිද ඩොක්ටර්? මේ මොකද යකෝ? යකෝ කියලා අඬන්න නැතුව ප්‍රශ්නේ කියන්න. මම මේ වැඩකට යන්නේ. මම මානසික රෝගී. ඔයත් මානසික රෝගියෙක්ද? ඇයි ඡන්දිල්ලන්නේ නැත්තේ? ඒ තරම් අමාරුනේ. මොකද මානසික රෝගේ මොකද්ද? මට දැන් දෙයක් දැක්කම ඒක දැකලා පුරුදු වගේ හැඟීමක් එනවා. සාමාන්‍යයෙන් පුතා ඔයා හරි හොඳ කෙනෙක්. තමන්ට මානසික රෝගයක් තමන්ට තියෙනවා කියලා දැනගත්තික ලොකු දෙයක්. නමුත් එහෙම අපිට දෙයක් දැක්කම මෙයා පුරුදුයි. මේ ස්ථානේ පුරුදුයි වගේ දැනෙන පුතේ ඒක රෝගයක් නෙමෙයි පුතා. නෑ ඊට පස්සේ ඒක උත්සන්න වෙනවා. කොහොමද උත්සන්නේ? උත්සන්න වෙනවා කියන්නේ ඊට පස්සේ හිතනවා ඒක මගේ කියලා. මගේ කියලා? ඔව් ඊට පස්සේ මට ඒක අයිති කරගන්න හිතෙනවා. ආයි පොඩ්ඩක් පෙන්නන්න පුතේ. අයිති කරගන්න හිතෙන. මම පුතා ගෑනු ළමයි එහෙම හම්බෙලා තියෙනද එහෙම? හතර දෙනෙක්. හ? හතර දෙනෙක්. පුරුදු වගේ දැක්කා ඉතින් ඉවර. නෑ නෑ. මට නිකන් මුලින් පුරුදු වගේ දැනුණා. ඔව්. පස්සේ මට දැනෙන්න ගත්තා ඒගොල්ලෝ මගේ වගේ. ඊට පස්සේ මට අයිති කරගන්න ඕන වුණා. මොකද්ද උනේද බස්? ඊට පස්සේ මට ගැව්වා. කවුද? නෝනා ගෑල්ලමයි ගැව්වා. ගෑල්ලමයි ගැව්වේ නේ. ඒගොල්ලෝගේ හස්බන්ඩ්ලා කියලා කට්ටියක් ඇවිල්ලා අඩෝ අපේ ගෑණි කියලා ගහලා අරන් ගියා. ඒක හරියන්නේ නැහැ නේ පුතා. ඒක හරියන්නේ නැහැ. දැන් මොකද්ද ඩොක්ටර් මට මේ මානසික රෝගෙට බේතක් කරන්න ඩොක්ටර්? හෙට එන්න පුතා හෙට එන්න පුතා. බෑ දැන් අපි ගමු ඩොක්ටර්. මන්න මෙච්චර අසරණ වෙලා ඉන්න මොකද්ද ඩොක්ටර්? දැන් ගමුකෝ. දැන් මොකද අසෙන් මම දැන් හෙට කරගමු. හෙට මගේ ඩිස්පෙන්සරිට එන්න පුතා. හරි. අනේ ඩොක්ටර් දැන්ම කරමු ඩොක්ටර්. මං ඊයේ රෑත් දැන් මේ පොලිසිය ඉඳලා ආවේ. පොලිසිය මොකටද ඉදි? මට ගැව්වා ඩොක්ටර්. මං පොලිසිය මානසික රෝගියෙක්ට ගහන්න අයිතියක් නැහැ පොලිසියට. මොකද ඇත්තමද මිනිස්සු හිතන්නේ නැති අය අපි මානසික රෝගීන් කියලා. දැන් ඔයාට පොලිසිය ගැව්වේ? මම ෂොපින් කළා කියලා. යකෝ ෂොපින් කළා කියනනේ යකෝ එන ලංකාව ගෑනු ටිකට ගහන්න ඕනේ. මම ඔය ෂොපින් කරන ෂොපින් ගෙහිල්ල යකෝ මාර කියලා පොලිසියෙන් එලවෙලෝ ගහන්න බෑ. මං රෙදි ගත්තා කියලා ගැව්වා. ඒ හාමුදුරුවනේ එහෙම රෙදි ගත්තා කියලා කහම ගහන්නේ නැහනේ පොලිසිය. ඈලි ෂොපින් කළා කියලා ගැව්වේ. What's the meaning of early shopping? මොකද? Early shopping what's the meaning of? ඒක කඩේ හරින්න කලින් මං ෂොපින් කළේ. කඩේ හරින්න කලින් මොකටද ෂොපින් කරන්නේ පුතා? නෑ ඒක දොර හරිනකම් බලන් ඉන්න බැරි වුණා. මං වහලෙන් බැස්සා. බැස්සම මට දැකලා පුරුදු ගතියක් ආවා. තියෙකින් මට හිතුණා ඒව මගේ කියලා. මං අයිති කරගත්තා. නොගා හිටීද? නොගා හිටීද? අනේ මට බේත් කරන්න ඩොක්ටර්. මම බේත් කරන්න දැන් බෑ. දැන් ඔය හෙට එන්න හෙට එන්න හරි. මම හෙට වෙනකන් හිටියොත් මගේ අතින් කෙත් දෙන්නේ මැරෙන්නත් පුළුවන් ඩොක්ටර්. මිනිස්සු මැරෙන්නේ කොහොමද ඔයගේ අතින්? දැන් මෙහෙමයි. දැන් ඔන්න දෙයක් දැකලා මට අයිති කරගන්න යනවනේ. යනකොට ඒකට කවුරු හරි විරුද්ධ වුණොත් මගේ රෝගී තත්ත්වය උත්සන්න වෙනවා. ඔව් ඒකේ රෝගී සක්ෂි හරි හරි. ඔය තියෙනවා. ඔක විෂාදීය කියන රෝගෙටත් එහා ගිය රෝගයක් ඔය. ඕක තියෙනවා. මට ඒක එතකොට කවුරු හරි එරෙහි වෙච්ච ගමන් මට ලෙඩේ උත්සන්න වෙනවා. ඌට අත් උත්සන්න වෙනවා. ඌ අතිශය නැත්තම් හතර දෙනෙකුට උගේ බොඩිය උත්සන්න වෙනවා. එහෙම වුණාද? ඕ නැයි පිස්තෝලේ නෝනි බං අතට මට වෙඩි තිය වෙනවා. පිස්තෝලයක් තියනවාද? ඔව් තියනවා. දැන් තියනවා? ඔව්. ගන්න එපා. එපා.
ඒ හොඳ බඩු සෙල්ලම් බඩු නෙමේ. ගැන ඇත්ත පිසෙල්ලම් පිස්තෝලයක් නෙමෙයි. නෙමෙයි හොඳ එකක් තියෙනවා. හම්බන්තොට පිස්තෝල නෙමෙයි. අනේ මට මේකට බේත් කරන්න ඕනේ. මට ඔය තත්ත්වය හරියම දරුණු තත්ත්වයක් මයි පුතා තියෙන්නේ. ඔය හෙට උදේ 9ට මෙන්න. හරි. ඔයාට ඒ කියන්නේ දැන් තියෙන්නේ දෙයක් දැක්කම ඉති කරගන්න මෙතන. හරි හරි. Thank you ડોક્ટર. අනේ නම් හෙට බේත් කරන්න ડોક્ટર. දෙයක් දැක්කම හරි පුතා. මාර ලෙඩ. ડોક્ટર. ඔය බෑග් එක මට දැකලා පුරුදුයි. ඔය බෑග් එක මට දැකලා පුරුදුයි. ඒ ඔය මගේ බෑග් එක නෙවෙයි. හා? ඒ මගේ මගේ බෑග් එක. ඔය මගේ බෑග් එක මේ තියන්නේ. ඈ? ඕක මගේ බෑග් එක මේ තියන්නේ. ඕක මගේ බෑග් එක. මගේ බෑග් එක වහ කොහමද ගන්නේ? ඒ ඕක මගේ බෑග් එක ඕක දියන්. මගේ බෑග් එකනේ. අඩෝ මේ. මගේ බෑග් එක දීපන් පිස්සු කෙලින් නැතුව. එయ్యකෝ. මේ හෙට උදේ එන්න හොඳ. ඇත්තටම මුල්ලෙඩෙත්ද කොරෙත්ද ආගේ සල්ලි දාකක පොලේ ඇතරම මේ රසික රසිකාවයෝ හිනා වුණ හැටියට ඒ හාස්‍ය රසේ හරියටම වින්ද කියලා අපිට තේරුණා. මා ලොකු සන්තෝෂයක්. ලේසි වැඩක් නෙමෙයි මේ මිනිස්සු හිනස් වෙනවා කියන එක, ලෝකයක් හිනස් වෙනවා කියන එක අමාරු වැඩක්. ඒකේ යම් කිසි දෙයක් තියෙනවා මං හිතන්නේ ඒක ලබා ගන්න හරි අමාරු. මං හිතන්නේ ඒ දේ හරියටම මේ අපේ මේ දෙපළ කෝට් එක දැකලා පුරුදුයි නේ. ඒ කෝට් එක දැකලා පුරුදුයි නේ. මොන එකක් ගලවන්නද? ඒ දේ ඇත්තටම කරගන්න අමාරුද? ඒක තමයි මේ කරන්නේ. දැන් මේකත් ඒ මේ මගේ කෝට් එක නෙමෙයි. ඒක ඒක තමයි. මේ කරන්නේත් ඒක තමයි. ඒ මේ මගේ කෝට් එක. ඔය පිස්තෝලේ දිනවද? ඔව් පිස්තෝලේ දිනවා. ඉතින් මේ පිස්තෝලේ මන් දැකලා පුරුදුයි. Thank you.